ඊළඟට ගියේ තවාන් පාලන ක්ෂේත්‍රයට. අපි ඉස්සලාම තවානක් සකස් කිරීමේදී කරන්න ඕනේ පස ජීවාණුහරණය කරගන්න නැත්නම් එහෙම සතුන්ගෙන් හානි පසේ තියෙන සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්. දැන් මෙතන අපි ආදර්ශනයක් විදිහට ක්‍රම තුනක් භාවිතා කරලා තියෙනවා. එකක් සූර්ය රශ්මි ක්‍රමය, අනිත් එක පස පිලිස්සීමේ ක්‍රමය සහ රසායනික ක්‍රමය. සූර්ය රශ්මි ක්‍රමයේදී පස ආවරණය කරලා තියෙනවා පොලිතීන් එකකින්. පොලිතීන් එකකින් ආවරණය කිරීම මගින් කරලා තියෙන්නේ පසේ ඇතුළත තියෙන ජීවීන්ගේ සූර්ය රශ්මිය වැදුනට පස්සේ මේකෙන් පිටතට යන්නේ නැහැ. එතකොට මේකේ ඇතුළේ අධි උෂ්ණත්වයක් තියෙනවා. අධි උෂ්ණත්වයේදී සත්තු මැරිලා යනවා. ඒ කියන්නේ ජීවාණු හරණය වෙනවා. සත්තු නැති වෙලා යනවා. මේක ඒක තමයි සූර්ය රශ්මි ක්‍රමය. මේකෙදී පස පිලිස්සීමේ ක්‍රමය අපි දාන තවානේ පාත්තියේදී 10 යටිම පිදුරු තට්ටුව ඊළඟ 10 පිදුරු 10 කියන ඒ තට්ටුව අනුපිළිවෙලට සකස් කරලා එක පැත්තක ඉඳන් පිලිස්සීම සිදු කරනවා. පිලිස්සීම සිදු කරනකොට මේ තියෙන රස්නේ භාවිතයේ රස්නේ නිසා ඒ පසේ ඉන්න සත්තු විනාශ වෙලා යනවා. තවන් පාලනයට අමතරව ඉවතලන අපද්‍රව්‍ය උපයෝගී කරගෙන සකස් කර ඇති මෙම බඳුන් නිසා පරිසරයේ අපවිත්‍ර වීම බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට එය බෙහෙවින්ම උපකාරී වෙනවා.